සමධික අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉනවා. ඉතින් කොහොමද අද ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ? අද ජයග්‍රහණය ගැන අත්‍යවශ්‍යම සතුටුයි. ගොඩක් ලොකු වාග්යක් ගෞරවයක් විදිහට සැලකනවා. මට the most outstanding undergraduate of the year කියන award එක තමයි හම්බ වුනේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා කරපු කැපකිරීම ඒ වගේ අන්තිමට ලැබුණ දෙයක් විදිහට. මේ ජයග්‍රහණය ලබා ගන්න මොන වගේ කැපකිරීමද? මම චුටි කාලේ ඉඳන් මම මාලිදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනම ලැබුවේ. ඒ ඉගෙනම ලැබුව පාසලේ සිටම බාහිර ක්‍රියාකාරකම් කරා ඉස්තෝලේ වැඩත් එක්කම. ඊට පස්සේ යුනිවර්සිටි ඇවිල්ලා යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ටේබල් ටෙනිස් ප්ලේ කරා. ඒ වගේම යුනිවර්සිටි එක අපේ ෆැකල්ටි එකේ තියෙන වෙනත් බාහිර ක්‍රියාකාරකම් එක්කත් සම්බන්ධ වුණා. ඉතින් ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම අවුරුදු පහක ඩිග්‍රී එකක් මම කරන්නේ. එතකොට ඒ අවුරුදු පහම පුරාවට ටේබල් ටෙනිස් ප්ලේ කරා. යුනිවර්සිටි කලර්ස් හම්බ වුණා. ඉතින් ඒ වැඩත් ඒවත් එක්ක මම එක අවුරුද්දක කැප්ටන් කරා යුනිවර්සිටි ටීම් එක. ඉතින් ඒ වැඩත් එක්කම යුනිවර්සිටි එකේ වැඩක් කරගන්න මට ගොඩක් සහයෝගයක් ලබා දුන්නා අපේ යුනිවර්සිටි එකේ ඩීන් සර්, ඒ වගේම හිටව ඩිරෙක්ටර් මැඩම්, ලෙක්චරර්ස්ලා ගොඩක් උදව් කරා, මගේ කලීග්ස්ලා යුනිවර්සිටි එකේ, ඒ වගේම මගේ ටීම් එකේ කට්ටිය, මගේ පවුලේ අය හැමෝගෙම ලොකු ආශිර්වාදයක්. ඒ වගේම එයාලගේ තියෙන ඒකත් එක්ක තමයි ඉතින් මට දේවල් බැලන්ස් කරගෙන කරගන්න පුළුවන් වුණේ. යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතුයි ඒ වගේම වෙනත් බාහිර ක්‍රියාකාරකුණුයි මේ දේවල් බැලන්ස් කරගෙන කරේ කොහොමද? ඇත්තටම අපි යම් කිසි දෙයකට අපිට කරන්න ඕන කියලා තියෙනවා නම් ඒ ඩෙඩිකේෂන් එක තියෙනවා නම් අපේ එක ප්‍රසවරන්ස් තියෙනවා නම් අපි ඒ දෙයට වැඩ කටයුතු කරනවා නම් අනිවාර්යෙන් අපිට බැලන්ස් කරගන්න පුළුවන්. අපේ මගේ ඩිග්‍රී එකත් එක්ක අපි අයිසොලේටඩ් ෆැකල්ටි එකක්. ඉතින් ඒ වුණත් ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණා. මම කොයි වෙලාවත් ගිව් අප් කරේ නැහැ. මගේ එක්සෑම්ස් තියෙන වෙලාවල් වල මට මැචස් ප්ලේ කරන්න වුණා, වෙන බාහිර ක්‍රියාකාරකම් කරන්න වුණා. ඒත් මම එක ඇත්තටම හරිම සතුටින් තමයි කරේ. මානසිකව ඇති වුණ වෙලාව එහෙම මේවා වුණ වෙලාවල් වල වුණත් මගේ ඩිග්‍රී එක ආයුර්වේද ඒ සම්බන්ධව ඒ අපිට ගන්න වෙන දේවලුත් එක්ක මට ලොකු ජීවිතයට ඒවත් දේවල් බැලන්ස් කරගන්න මගේ සෞඛ්‍යයත් එක්කම පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඔබට සුබ පතනවා. Vamos.